ඔඩොක් බාන එකක් හදන්න යන්නේ. ඉතින් බර අඩු කරගන්න කීටෝ ලෝ කාබ් ඩයට් එකක් කරන කෙනෙකුට නෝමල් රෙගියුලර් ඔඩොක් බාන එකක් කන්න බෑනේ. ඉතින් කොහොමද 4 grams net carbs ප්‍රමාණය පමණක් අඩංගු වන මේ රසම රස කීටෝ ඔඩොක් බාන එක හදාගන්න කියලා තමයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ හිතුවේ. ඉතින් ඔඩොක් බාන ක්‍රේවින්ග් සැටිස්ෆයි කරගන්න මේක හොඳම හොඳ සොලියුෂන් එක. අප බලමු මේ 4 grams net carbs තියෙන කීටෝ ඔඩොක් බාන එක කොහොමද හදන්නේ කියලා. පෙනේයක් ආධාරයෙන් මම ආමන්ඩ් පිටි වලින් මේස හැඳි හතරක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා බේකින් පවුඩර් වලින් තේ හැඳි භාගයක්, ඒ වගේම හිමාලයන් පින්තුණු ස්වල්පයක්. ඒ සේරම එකතු කරගෙන හලා ගන්න ඕන. ආමන්ඩ් පිටි වල ලම්ස් ගොඩක් තියෙනවා, කැටි ගතිය ගොඩක් වැඩි. ඒ නිසා ආමන්ඩ් පිටි අනිවාර්යයෙන්ම හලා ගන්න ඕන. හලාගත්තට පස්සේ මේ විදිහට බිත්තර දෙකක් එකතු කරගන්නවා. මේ කාම රුෂ්ණත්වයේ තියෙන බිත්තර. පස්සේ මේකට මම එකතු කරගන්නවා පිරිසිදු පොල් තෙල් මේ සැහැදි එක ප්‍රමාණයක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වෙනකොට බටර්, ඒ වගේම ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සේරම හොඳින් මික්ස් කරගන්නවා මේ විදිහට. ඉතින් ආමන් පිටි වෙනුවට පොල් පිටි පාවිච්චි කරන කෙනෙක් නම් පොල් පිටි පාවිච්චි කරන්න පුළුවන් මේ සැහැදි එක. ඉතින් ඒ විදිහට දාලා මේ සේරම මේ විදිහට මික්ස් කරගත්තා මෙන්න මේ වගේ රණි බැටර් එකක්. ඊට පස්සේ අපි ඒක පැත්තකින් තියලා මේ වගේ පයිරෙක්ස් බෝල් එකක් ඔලේ බෝල් හරි පොල් දෙක හරි ග්‍රීස් කරගෙන ඒකට තල ඇට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට මේ බටර් එක එකතු කරගන්නවා. තල ඇට කියන එක අවශ්‍යම නැහැ, ඒක ඔප්ෂනල්. ඔයගොල්ලෝ ගාව තියනවා නම් එකතු කරගන්න. බටර් එක එකතු කරලා ඒක උනුත් මම තල ඇට චුට්ටක් එකතු කරගන්නවා. දැන් සෙසසජ 180 විනාඩි 30ක් මේක බේක් කරනවා. මයික්‍රෝවේව් නම් විනාඩියක් මයික්‍රෝවේව් කරාම ඇති. මේ තියන්නේ අපි බේක් කරලා ගත්ත අපේ හොඩොක් බන් එක. ඉතින් ඔයගොල්ලෝ පයිරෙක්ස් බෝල් එක පල්ල අඩු ප්‍රමාණයකක් තියනවා නම් ඒක පාවිච්චි කරාම ලස්සනටම ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ හොඩොක් බන් එක. දැන් මේකේ තික්නස් එක අඩුයි. අර වගේ පයිරෙක්ස් බෝල් එකේ පල් මට්ටම අඩු වුණා නම් ඒක ලස්සනටම ගන්න පුළුවන් හොඩොක් බන් එක වගේම. ඉතින් මං ගාව තිබුණේ නැහැ, ඒ නිසා මම මේක පාවිච්චි කරේ. දැන් මම මේක කපා ගන්න යන්නේ. හොඩොක් බන් එක වගේ ඔයගොල්ලොන්ට මේක කපා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලස්සනට ස්ලයිසස් දෙකක් තමයි අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මම ඒක වෙන් වෙන්ම කැපුවේ නැහැ. අපි යමු අපේ හොඩොක් බන් එකේ හොඩොක් සොසේජස් එක ෆ්‍රයි කරන්න. මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට මම බටර් වලින් තේ හැන්දා ඊට වඩා අඩු ප්‍රමාණයක් වගේ එකතු කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඕනම ඔයගොල්ලෝ කැමති හොඩොක් සොසේජ් එකක් මේ විදිහට ෆ්‍රයි කරගන්න. සොසේජ් එක ෆ්‍රයි වෙගෙන ඉනකොට මම අපේ හොඩොක් බන් එකත් මේ ෆ්‍රෑන් ෆ්‍රයි කරගන්න දාන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් මේ විදිහට මේක පෑන් ෆ්‍රයි කරගන්න පුළුවන් චුට්ටක්. එතකොට තව රසයි. ඉතින් මේ විදිහට පෑන් ෆ්‍රයි කරගැනීම ඇත්තම කියනවා නම් අත්‍යවශ්‍ය නැහැ. ඒත් මම කැමති පර්සනලි මගේ හොඩොක් බන් එක ටිකක් පෑන් ෆ්‍රයි කරලා ගන්න බටර් නූඩල් බටර් එකක් එක්ක. එතකොට හරි රසයි. ඊට පස්සේ ඒ දෙක ඒ විදිහට ෆ්‍රයි වෙන්න දියලා අනිත් හොඩොක් බන් එකේ අනිත් පැත්තත් ඒ විදිහටම ෆ්‍රයි කරගන්නවා. විනාඩියක් වගේ වෙන ෆ්‍රයි කරගත්තම ඇති දෙපැත්තම. ඊට පස්සේ මේක රෙඩි. දැන් අපි අපේ හොඩොක් බන් එක ඇසම්බල් කරගන්න යමු. මම මේ විදිහට පාස්පර් පේපර් එකක් උඩින් එක තියලා මේකට එකතු කරගන්නවා. මම ගෙදරදී හදාගත්ත කීටෝ මයෝනීස්. මම කීටෝ මයෝනීස් වල රෙසිපි එක කලින් දාලා තියෙනවා ඔයගොල්ලන්ට වීඩියෝ එකකින්. ඒකත් මම මෙතන එකතු කරන්නම්. ඊට පස්සේ අපි හොට් සෝස් එකතු කරගත්තා ෆ්‍රයි කරගත්ත අපේ කීටෝ හොඩොක් සොසේජ් එක එකතු කරගෙන නැවතත් ඒකෙදි අපේ කීටෝ මයෝනීස් එකතු කරගන්නවා. ඉතින් මේ වගේ තවත් රසම රස ඩයට් රෙසිපීස් ඔයාල ළඟටම ගෙන්න ගන්න. ඔයාලා කැමතිම කෑම කන ගමන් ඩයට් කරන්න බර අඩු කරගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒකට මම ආයෙත් හොට් සෝස් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති සෝස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් එකට. මෙන්න මේ විදිහට
පස්සේ මම ඊට උඩින් ග්‍රේට් කරගත්ත මොසරලා චීස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මම හිතනවා මම අද ඔයාලට ගෙනව මේ රෙසිපි එකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ ක්‍රේවින් සටිස්ෆයි කරගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් රසවත් දෑත් රෙසිපි වලින් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.